අත්අඩංගුවට ගත්තු අය අතර ඉන්නවා අල්ලා යුසුප් මොහොමඩ් ඉබ්‍රාහිම් කියන පුද්ගලයෙක්, ව්‍යාපාරිකයෙක්. ඔහු ගිය මැතිවරණයේ 2015 මහ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකෙක් හැටියට ඉන්නවා, ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක් හැටියට. එයාගේ දරුවෝ තමයි මරාගෙන මැරෙන සමහර මෙහෙයුම් සිද්ධ කළ තියෙන්නේ. එතකොට ඒ වගේම මුජිබ රහ්මාන් සහ අසාත් සාලි කියන දේශපාලඥයන් දෙදෙනායක සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඔබට මතක ඇති උත්තලමේ වනාත විල්ලූ ප්‍රදේශයේ ඒ විකුරුණ ද්‍රව්‍ය තුකිය හොයාගත්තු වෙලාවේ ඒ ආසන්න දිනක මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා, මේ අත්අඩංගුවට ගත්තු ඒවා මොනවද, කවුද මේක පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා. එතකොට මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා තමයි එකපාරට කලබල වෙලා නැගිටලා දේශමේ කිඹුල්ලු දකින්නයි කියලා ඒ ප්‍රශ්නේ අහපු මට උත්තර දුන්නා. හැබැයි ඉතින් බේසමේ කිඹුල්ලු නෙවෙයි, දැන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි. ඉතින් ඒක ඒ වගේම මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ බුද්ධිංශ වලට චෝදනා කරන්න. ගිරිතලේ කැම්ප් එකේ තමයි, එතන තමයි නැගෙනහිර පළාත මොනිටර් කරේ යුද හමුදා බුද්ධිංශය. ගිරිතලේ හමුදා කඳවුරට CID එක යවලා ඒ තිබිච්ච ලිපිගුණ ඔක්කොම CID එක බාරයට ගත්තා. ගිරිතලේ හමුදා කඳවුරේ මේ නායකත්වයේ දීපු බුද්ධිංශ නායකත්වයේ දීපු ශම්මි ප්‍රණාඳුමක් ශම්මි කරුණාත් එයාව අවුරුද්දකට වඩා හිරේ දාගෙන හිටියා. ඒ නැගෙනහිර පළාතේ සිදුවෙන්නේ කුමක්ද කියන එක මොනිටර් කළේ ගිරිතලේ කැම්ප් එකේ. එතකොට ඒ එතන බුද්ධිංශ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා දැන් කාටවත් දේශපාලඥයෙකුට ආණ්ඩුවේ කාටවත් අයිතියක් නැහැ බුද්ධිංශ වලට චෝදනා කරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා වගේ මේක අපි හැම ප්‍රභු ආරක්ෂකයන්ට ඒවල තියෙනවා. මගේ නම් ප්‍රභු ආරක්ෂකයන්ට ඒවල නැහැ. හැබැයි අපි අනිත් සමහර මන්ත්‍රීවරුන්ගේ ප්‍රභු ආරක්ෂකයන්ට ඒවල තියෙනවා. මෙතුමට ඒවල තියෙනවා. තොර මේක කියනවා මේ තරණය ගැන, කතෝලික දේවස්ථාන ගැන කියනවා. ඉතින් ඒ සියල්ල දැනගෙන කිසිම පියවරක් නොගෙන හිටියේ ඇයි? මේ මැරිච්ච 300කට වැඩි පිරිසකගේ ජීවිතවලට, තුවාල වෙච්ච 500කට වැඩි පිරිසකගේ ජීවිතවලට මේ ආණ්ඩුව වග කියනවා. ඒ වගකීම ගන්න ඕන. ඉතින් ආණ්ඩුවද කරන්නේ අගමැති බලනවා ජනාධිපතිට බෝලේ පාස් කරන්න, ජනාධිපති බලනවා තව කාට හරි බෝලේ පාස් කරන්න. බෝල පාස් කරලා හරියන්නේ නැහැ. මෙච්චර සංඛ්‍යාවක් මෙතුමගේ වගේ විදේශිකයන්ද ඇතුළු මෙච්චර සංඛ්‍යාවක් එක දවසක මැරුණේ සුමාමියේදී විතරයි. ඊට පස්සේ මැරිච්ච වැඩිම සංඛ්‍යාව. ඉතින් මේ මරණ දැක දැක ආණ්ඩුවට පුළුවන් නම් මුකුත් උනේ නැහැ වගේ බබා වගේ ඉන්න. එහෙම ආණ්ඩුවක් රටකට මොකට? දැන් මේ ලියුම අධ්‍යක්ෂ ඇමති ආරක්ෂක කොට්ටාසයට යොමු කරලා තියෙනවා. අධ්‍යක්ෂ අධිකරණ ආරක්ෂක කොට්ටාසයට යොමු කරලා තියෙනවා. අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය 4 යොමු කරලා තියෙනවා. වැඩ බලන අධ්‍යක්ෂ තානාපති ආරක්ෂක කොට්ටාසය යොමු කරලා තියෙනවා. වැඩ බලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය 5 යොමු කරලා තියෙනවා. මේකේ නැත්තේ අධ්‍යක්ෂ මහජන කොට්ටාසය. ඒකට මේ ලියුම යොමු වෙලා නැහැ. මහජනයාට ඕන එකක් ප්‍රභූරු ටික රැකුණොත් ඇති කියලා පදනමින් තමයි මේක වෙලා තියෙන්නේ. දැන් හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවනේ, එයාගේ තාත්තට CID එකෙන් කියපු හින්දා මම ගියේ නැහැ දේවස්ථානෙට කියලා. ඒතකොට හරින් විතරක් බේරුණාම ඇතිද? හරින්ගේ තාත්තට CID එකෙන් කිව්ව තාත්තා කියනවා පුතාට යන්න එපා, පුතේ ආද පල්ලි වලට ගහනවා කියලා. ඒ කියන්නේ මේ දැනම වෙන්න ඉඩ හැරලා බලන් හිටියා. මේ බෝම්බ ප්‍රහාර 8න් ආර්ථිකයට වෙච්ච හානිය මහ බැංකු බෝම්බ ප්‍රහාරය, මහ බැංකු බැඳුම් කර බෝම්බ ප්‍රහාරයෙන් වෙච්ච හානියට පොඩ්ඩක් සමානයි. සමානයි. ඒ වගේ බලපෑමක් ආර්ථික රටේ ආර්ථිකයට සිද්ධ වෙනවා.